සුබ මධ්‍යහනක් ITN දේවා පුවත් සමගින් මම අශින්ක දුන්තිලකා මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානීය ප්‍රධාන පුවත් සිරස් තල වෙත ITN ලෝක ළමා දින සැමරුම ගම්පහදී ජනපතිවරණේ අප මුදල් තැන්පත් කිරීම අවසන් ජනපතිවරණයේදී නිදහස් පක්ෂයේ සහාය කාටද දෙමකමකේ දහස් යෝජනා සියල්ල අතිගරු ජනාධිපතිතුමාට බාර දුන්න අවසාන තීරණයක් ගන්න. ඉරාකයේ රාජ්‍ය විරෝධී උද්ඝෝෂණ නවත්වන්නේ ජගත් සංවිධානයෙන් එල්ලීමක්. ශ්‍රී ලංකා ක්‍රිකට් නවකින් පාකිස්තාන 20-20 ප්‍රබලයන් පරදවයි. And Sri Lanka have won a wonderful contest here by 64 runs. They have completely outplayed Pakistan in their own back. ලෝක ළමා දිනය වෙනුවෙන් ITN මාධ්‍ය ජාලය සංවිධානය කළ සැමරුම් උත්සවය ගම්පහ හෙනරත්ගොඩ උද්භිත උද්‍යානයේදී මේ වන විට පැවැත්වෙනවා. ඒ ITN වැඩසටහන් නියෝජ්‍ය සාමාන්‍ය අධිකාරී ඉන්ද්‍රජිත් වන්නියාරච්චි මහතා ඇතුළු පිරිසකගේ සහභාගිත්වයෙන්. ITN ළමා දින සැමරුම් උත්සවය අද පස්වරු පහ දක්වා සජීවී ලෙස ITN ඔස්සේ විකාශය කිරීමට කටයුතු යොදා තිබෙනවා. දරුවන් වෙනුවෙන් සංවිධානය කළ චිත්‍ර, මැටි ආශ්‍රිත නිර්මාණ, ගායන, සරුංග නිර්මාණය කිරීමේ තරඟ ඇතුළු වැඩසටහන් රැසක් මෙහිදී පැවැත්වෙනවා. ජයග්‍රහී දරුවන් වෙනුවෙන් ත්‍යාග පිරිනැමීමටද කටයුතු යොදා තිබෙනවා. විවිධ ක්ෂේත්‍ර යටතේ දක්ෂතා දැක්වූ දරුවන් 5 දෙනෙකු සඳහා ඇගීමේ සම්මාන පිරිනැමීමද මෙම සැමරුම් උත්සවයේ විශේෂත්වයක්. නොවැම්බර් 16 වෙනිදා පැවැත්වීමට නියමිත ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බහර ගැනීම හෙට සිදුවනවා. ජනාධිපති දුහර අපේක්ෂකයින් වෙනුවෙන් අප මුදල් තැන්පත් කිරීමද අද මධ්‍යහන 12:00න් අවසන් වුණා. මෙවන විට ජනාධිපති දුහර අපේක්ෂකයින් 38 දිනක පමණ අප මුදල් තැන්පත් කර ඇති බවයි වාර්තා වන්නේ. 2019 නොවැම්බර් මාසයේ 16 දින පැවැත්වෙන නිවිත ජාත්‍ය තොරපත් කරගෙන සම්දෙස්ස සඳහා අප තැන්පත් බාර ගැනීමේ අවසන් දිනය අද. ඒ වගේම අද දින 5:30 ට පමණ මෙතෙක් අප මුදල් බාර දුන් අපේක්ෂකයන් හෝ ඔවුන්ගේ නිතයන් සමග හෙට දින නාමජන බාර ගන්න අවස්ථාවේදී වැඩපිළ කුමක්ද ප්‍රයෝජන උන් දැනුවත් කිරීම සඳහා සාකච්ඡා පැවැත්වෙන මෙතර කපි සභාවේ සමාජිකයන් සහ පොලිස් දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නිලධාරීන් සමග හෙට දින නාමජන බාර ගැනීම වැඩපිළ කුමක්ද යන පැහැදිලි කිරීම මෙදී ආරම්භ වුණා. මේ අතර ඔක්කොම රජවරු ඔක්කොම වැසියෝ පක්ෂයේ ජනාධිපති දුහර අපේක්ෂක පීඑම් එදිරිසිංහ මහතා අප මුදල් තැන්පත් කළා. ජාතික සමගි පෙරමුණ වෙනුවෙන් අප මුදල් තැන්පත් කරනු ලැබුවේ එම පක්ෂයේ ජනාධිපති දුහර අපේක්ෂක නීතිඥ නාමල් රාජපක්ෂ මහතායි. ස්වාධීනව එස් සිවාජුලිංගම්, ඒ.එච්.එම්. අලවි සහ ගුණපාල තිස්සකුට්ටි ආරච්චි අනායද අප මුදල් තැන්පත් කර තිබෙනවා. මේ අතර මැතිවරණ කොමිෂන් සභාවවට පොලිස් ආරක්ෂාව තර කර ඇති ආකාරය දැකගත හැකි වුණා. හෙට දිනේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් කොට්ටහස 3ක සියලු පාසල් සහ ශ්‍රී ජයවර්ධනපුර අධ්‍යාපන කලාපයේ පාසල් 3ක් වසා තිබෙනවා. ජනාධිපතිවරණය සඳහා නාම යෝජනා බාර ගන්නා දිනය බැවිනි මෙම තීරණය ගෙන ඇත්තේ. නාම යෝජනා බාර ගන්නා දින වසා තිබෙන්නේ කොළඹ අධ්‍යාපන කලාපයට අයත් බොරැල්ල දකුණු කොළඹ සහ මැදකොළඹ කොට්ටාසයට අයත් සියලුම පාසල්. ශ්‍රී ජයවර්ධනපුර කලාපයට අයත් රාජකීය ජනාධිපති විද්‍යාලය හේවා විතාරණ ආදර්ශ කනිෂ්ඨ විද්‍යාලයද වසා තිබෙනවා. මේ අතර ජනාධිපති වන්නේට නාම යෝජනා බාර ගන්නා දින ආරක්ෂක හේතුන් මත රාජකීය සන්නමාවත ඇතුළු මාර්ග කිහිපයක් වසා තිබෙනු ඇත. සිය අපේක්ෂකයන්ද සමග මැතිවරණ මහලේකම් කාර්යාලයට පැමිණෙන පක්ෂ ක්‍රියාකාරීන් සඳහා රතවාහන නවතා තිබීමට රාජකීය මංසන්ධිය සහ අවට වෙන් කිරීම ඊට හේතුවයි. පහා ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රතිඵල මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා. ප්‍රතිඵල ලබා ගැනීමේදී නිවැරදි විභාග අංකය ඇතුළත් කිරීමට සැලකිලිමත් විය යුතු බවයි විභාග දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ.
තමන් ජනාධිපති වුවහොත් ජනතා මුදලින් නඩත්තු නොවන බව අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසනවා. මොරටුවැල් ප්‍රදේශයේ පැවති ජනහමුවකට එක්මිනුයි ඒ මහතා මෙම අදහස් පළ කළේ. ඉදිරි ජනාධිපති වරණේදී ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණි ජනාධිපති අපේක්ෂකයාගේ ජයග්‍රහණය තහවුරු කරන ජනරලියක් මොරටුව මොරටුවැල් ප්‍රදේශයේදී පැවැත්තුණා. ඒ අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතාගේ ප්‍රධානත්වයෙන් රාජ්‍ය අමාත්‍ය ඉරාන් වික්‍රමරත්න මහතා ඇතුළු විශාල පිරිසක් මේ සඳහා එක්ව සිටියා. උබලා මේ රටේ ජනාධිපතිවරයා හැටියට මාව පත් කරා. බදු මුදලෙන් අඩුවෙන්ම පෝෂණය වුණු ජනාධිපතිවරයා බවට පත් කරලට මම කටයුතු කරා. මම මේ රටේ දුක් විඳින ජනතාවගේ බදු මුදලින් වැටුප් ලබන ජනාධිපතිවරයෙක් වෙන්නේ නැත. වෙනත් අමතර මූල්‍ය වරදාන වරප්‍රසාද ලබන ජනාධිපතිවරයෙක් වන්නේ නැත. මම මට ලැබෙන ඒ සියුම දීමනා වේතන නැවතත් වරක් මහා භාණ්ඩාගාරයට යොමු කරලා මගේ පඩියනොත් මම මගේ රටේ ජනතාවට සේවය කරනවායි කියන එක මේ ස්ථානයේ හැම මැතිවරණ කොට්ටාසයකටම ගිහිල්ලා ඒ මැතිවරණ කොට්ටාස උපදිසාපති කොට්ටාස ග්‍රාම නිලද හරි වසන් කුඩා ගම්මාන වීදියක් වීදියක් මාවතක් මාවතක් නිවසක් නිවසක් පවුලක් පවුලක් පුරවැසියෙක් පුරවැසියෙක් පාසා මම බලාපොරොත්තු වෙනවා ඔබලත් මමත් අතර හොඳ සමාජ ගිවිසුමක් අත්සන් කර ඔබලා මට ඒ හයියලවා දීලා ඒ මැතිවරණෙන් මාව ජයග්‍රහණය කරනකොට හොඳට මතක තියාගන්න ජයග්‍රහණයේ උතුම්න බලන් දන්නේ මම නොවේ රටේ ජනාධිපතිවරයා හැටියට ජයග්‍රහණය කරලා සංවර්ධනය කරලා ආයෝජනය කරලා ප්‍රතිලාභ උතුණු ටික මම බලන් දන්නේ මේ රටේ ජනතාවගේ සියලුම දෙනාගේ හිස මතයි කියන එක මම නියමස්ථානයේ මගේ ඥාති පරපුරට රටේ කොටස් වෙන් කර කර සින්නක් කර උකු බෙදන්නට මම බලාපොරොත්තු වුණා. මම ජයග්‍රහණය කරොත් ජයග්‍රහණය කරන්නේ මහ පොළොට පය ගහලා ජීවත් වෙන මේ රටේ පොදු ජනතාවන ඔබලයි කියන එක නියමස්ථානයේ ඔබලාගේ බලාපොරොත්තුවත් රටේ ජනතාවගේ බලාපොරොත්තුවත් පොදු ජන යුගයක් සාමාන්‍ය ජනතාවගේ හඬ පැතුම බලාපොරොත්තුව යථාර්ථයක් බවට පත් කරන යුගයක් පුංචි මිනිස්යාගේ අදහස් උදහස් යෝජනා රටේ ඉහළම තලයේ සාකච්ඡා වෙන යුගයක් මම ඔබලට කියන්න කැමති වැඩිය සාකච්ඡා මන් ළඟ නැහැ දිනක දවස් ඉඳලා ඔබලට රට ගොඩ නගන වැඩ ටික බලා ගන්න පුළුවන් කියලා මේ අවස්ථාවේ මොරටුව පුනරුදය කියලා මොරටුවේ විශාල සංවර්ධන වැඩපිළිවෙලක් තියෙනවා මොරටුවට අසාධාරණයක් වුණා කවදාවත් එකම රජයක්වත් ආයෝජනය කළේ නැහැ මොරටුවේ රෝහල ගොඩ නගන්න නමුත් මම කැමති ඔබට කියන්න අද අපිට ලුණාවේ අලුත් රෝහලක් ගොඩ නගෙනවා කෝටි 1200කට වැඩි අපි වියදම් කළ අලුත් රෝහලක් ගොඩ නගෙනවා අපි වැඩ කරන්නේ ඡන්දෙන් පස්සේ පක්ෂයකට නෙමෙයි අපි වැඩ කරන්නේ ජනතාව වෙනුවෙනුයි සජිත් ප්‍රේමදාස ඒ සඳහා තමයි කැපවි සිටින්නේ අනුපුතු මිහිඳු මහරහතන් වහන්සේගේ පරිනිර්වාණය සිහිපත් කරමින් දින 6ක් පුරා ඓතිහාසික විහිංතලයේ පුදවිම තුල විශේෂ ආගමික වැඩසටහන් මාලාවක් පැවැත්වුණා එහි අවසන් වැඩසටහන අද පැවැත්ුණේ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන් මිහින්තලා පුදබිමට පැමිණි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ආගමික වතාවත්වල යෙදී ආශිර්වාද ලබා ගත්තා. මහා සංඝරත්නය 1509 නවක උදෙසා දහවල් දානමය පුණ්‍ය කර්මයක් පැවැත්ුණා. මිහින්තලා පුදබිම ජාතික උරුමයක් ලෙස අද දිනේ ප්‍රකාශයට පත් කිරීමටද නියමිතයි. ගාමිණී ජයවික්‍රම පෙරේරා හා පී හැරිසන් යන අමාත්‍යවරුන්ද මෙම අවස්ථාවට එක්ව සිටියා. එක්සත් ජාතික පක්ෂයේ ආසන බල මණ්ඩල රැසීම් කිහිපයක් ප්‍රදේශ රැසකදී පැවැත්ුණා. ඒ එම පක්ෂයේ මැති ඇමතිවරුන්ගේ ප්‍රධානත්වයෙන්. එක්සත් ජාතික පක්ෂ ගම්පොළ ආසන බල මණ්ඩල රැසවීම ගම්පොළ නගරසභා ප්‍රධාන ශාලාවේදී පැවැත්ුණා. එක්සත් ජාතික පක්ෂ ගම්පොළ ප්‍රධාන සංවිධායක සමන්ත අරුණ කුමාර මහතායි මේ සංවිධානය කර තිබුණේ. අමාත්‍ය ලක්ෂ්මණ කිරියල්ල, රාජ්‍ය අමාත්‍ය ලකී ජයවර්ධන යන මහතුරුන් හා මයන්ත දිසානායක වේඩු කුමාර යන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් ඇතුළු පිරිසක් ඒ සඳහා එක්ව සිටියා. විපක්ෂයේ අපේක්ෂණය නොරඬ බවුල. එතන පණිගර බවුලාගේ. මහින්ද රාජපක්ෂ, ධාම රාජපක්ෂ, බැසිල් ගෝඨා තමයි තමයි අපේක්ෂය තෝරන්නේ.
නමුත් අපි ආමේශික ලැබුවේ තපුනාන්තිලා දැන සම්මේලනයක් නෑ සම්මේලනයක් නෑලා එක්සත් ජාතික පාක්ෂිකව 10000 ඉදිරියේ අපි ආමේශික තියෙනවා අන්න ඒක තමයි ප්‍රජාතන්ත්‍රවාදී කියන්නේ ඒක තනිකර බහුලක් හදගන්න තමයි මේ අය බලය ඉල්ලන අන්න ඒක මේ අපේක්ෂකයන්ගේ අතල ලේ කියනවා මේ රටේ ජනතාව ඒ යුගයේ යන සූදානම් නෑ කම්බල මැදට කොටාසේ මේ මැදුරේදී ජනාධිපතිවරයාගේ වැඩිහිටියන් 20000 එක්සත් ජාතික පක්ෂාපේක්ෂක සජිත් ප්‍රේමදාස මහත්මයා දිනනවා දිනනවාමයි කියලක අපිට පැහැදිලි කිරීමක් මතක් කරන්න ඕන එක්සත් ජාතික පක්ෂයේ අම්බලන්කොට ආසන බල මණ්ඩල රැස්වීම පැවැතුණේ එහි ප්‍රධාන සංවිධායක ඩෙනට් පණියන් දුවගේ මහතාගේ සංවිධායකත්වයෙන් අමාත්‍ය වජිරාභේ වර්ධන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් වන මනුෂ නානායක්කාර බන්තුලාල් බණ්ඩාරිගොඩ යන මහතුරු නැතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා රාජපක්ෂ නඩුවක ඉඳිලා දැන් බොහොම ලොකු පුරාජේරුවක් ගන්නවා මට නම් ප්‍රශ්නයක් තියෙනවා ඔය නඩුව දැම්මේ කවුරු හරි දීපු උපදේශයක් අනුවද කියලා මට ප්‍රශ්නයක් ඒ වගේම පාස්පෝර්ට් අදපු විදියයි ලියකියවිලි නැති වෙච්ච විදියයි ගැනත් මට ප්‍රශ්නයක් තියෙනවා. හැබැයි මම එක දෙයක් කියන්න කැමතියි මිත්‍රවරු තමුන්නාස. ඒ තමයි ඒ නඩුව විභාග වෙන්න තීන්දුව දෙන්න ඕන මෙන්න තියෙද්දි රාජපක්ෂ පවුල නැවත මේ රටට එක දෙයක් වෙන්නුවා ඒ තමයි රාජපක්ෂ වරුන්ගෙන් හැර වෙන කෙනෙක් මේ පක්ෂයේ කවදාවත් නායකත්වයට එන්නේ නැහැ එන්න ඉඩ දෙන්නෙත් නැහැ කියන එක පෙන්වුවා චමල් රාජපක්ෂ දුවගෙන ගිහිල්ලා අපතෙන්පත් කරා. එහෙම ප්‍රජාතන්ත්‍රවාදී පක්ෂයක් නම් මෙතන කෙනෙකුට ඉඩ තියෙනව නම් දිනේෂ් ගුණවර්ධන සුදුසු නැද්ද කියලා අපි අහන්න කැමතියි. අපි අහන්න කැමතියි වාසුදේව නානායක්කාර සුදුසු නැද්ද කියලා. එහෙමනම් මේක ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ නෙවෙයි මේක ශ්‍රී ලංකා රාජපක්ෂ පවුලේ සමාගම කියලා නම වෙනස් කරගත්තොත් හොඳයි කියලා තමයි අපිට කියන්න තියෙන්නේ. ගාල්ල උළුවිටිකේ ප්‍රදේශයේ පැවති එක්සත් ජාතික පක්ෂ ආසන බල මණ්ඩල රැස්වීම සඳහා අමාත්‍ය වජිරාභේ වර්ධන හා පාර්ලිමේන්තු මන්ත්‍රී මනුෂ නානායක්කාර යන මහතුරුන් එක්ව සිටියා. විදේශ ගමන් බලපත්‍ර ලබා දීමේ එක් දින සේවා කාර්යාලයක් ගාල්ල ප්‍රදේශයට කඩිනමින් ලබා දෙන බවයි වජිරාභේ වර්ධන මහතා මෙහිදී කියා සිටියේ. නොවැම්බර් 16 වන දින පැවැත්වෙන ජනාධිපතිවරණය වෙනුවෙන් ගෝඨාභය රාජපක්ෂ මහතා නාම යෝජනා පත්‍රයට අද අත්සන් තැබුවා. ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ජනාධිපති දුහුර අපේක්ෂක ගෝඨාභය රාජපක්ෂ මහතා අද උදෑසන නාම යෝජනා පත්‍රයට අත්සන් තැබුවේ මිරිහාන පිහිටි ඒ මහතාගේ නිවසේදී. ආගමික වතාවත් මැද්දේ එය සිදු කෙරුණු බවයි වාර්තා වුණේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව ඊයේ රාත්‍රියේ කොළඹ ජනාධිපති නිල නිවසේදී රැස් වුණා. ඒ එම පක්ෂයේ සභාපති ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඉදිරි ජනාධිපතිවරණයේදී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ සහයෝගය ලබා දෙන්නේ කාහටද යන්න පිළිබඳ අවසන් තීරණයක් ගැනීම සඳහායි මෙම රැස්වීම පැවැතුණි. එෙහිදී අදාළ තීරණ ගැනීමේ අවස්ථාව ජනාධිපතිවරයාට ලබා දීමට මධ්‍යම කාරක සභාව පියවර ගත්තා. මැදම කමිටුව බොහෝ දේශපාලන කරුණු කාරණා සාකච්ඡා කරලා අපි ඒ මැදම කමිටුවේ අදහස් යෝජනා සියල්ල අතිගරු ජනාධිපතිතුමාට බාර දුන්න අවසාන තීරණයක් ගන්න. ඒතර අධිකරු ජනාධිපතිතුමා ඒ සම්බන්ධයෙන් අවසාන තීරණයක් අරගෙන ශ්‍රී ලංකා නිදහස් පක්ෂ මූලස්ථානයේදී මාධ්‍ය හමුවක් තියලා අපේ පක්ෂයේ ලේකම්තුමා සංධානය ලේකම්තුමා ඇතුළු පක්ෂ සියලුම නායකයින් රටට අපේ තීරණේ ප්‍රකාශයට පත් කරනවා. අපේ පක්ෂයේ ඉන්නේ වාමාංශික බලවේගයක් වම ගැන හිතන පිරිසක්. ඒ පිරිස ශක්තියක් වෙයි සියලුම මේ රටේ ප්‍රගතිශීලී ජනතාවගේ බලාපොරොත්තු අරමුණු මුදුන් පමුණුවාලන්න කියන එක තමයි අපේ විශ්වාසය. ශ්‍රී ලංකාවේ ප්‍රජාතන්ත්‍රවාදී ක්‍රියාදාමය ශක්තිමත් කිරීමට හා මානව හිමිකම් ප්‍රවර්ධනය වෙනුවෙන් ජර්මන් රජයේ විශේෂ සහාය ලැබී ඇති බව අමාත්‍ය රවී කරුණානායක මහතා පවසනවා. ඒ ශ්‍රී ලංකාවේ ජර්මානු තානාපති කාර්යාලයේ පැවති ජර්මානු නිදහස් දින සැමරුම් උත්සවයට එක්වෙමින්. Excellencies, ladies and gentlemen, as many of you know, Sri Lanka-German bilateral relations are built on centuries-old cultural and intellectual exchanges. Trade and people-to-people contacts. Our formal ties of friendship and cooperation have flourished and grown from strength to strength since the establishment of diplomatic relations 66 years ago. As our country is poised to become a key commercial and financial hub in South and Southeast Asian corridor, German business and investment interest too has increased. Germany has continued to assist Sri Lanka to strengthen its vibrant democratic credentials and traditions and promote human rights. I'm confident that the new momentum generated in our political relations since early 2015 would continue to further strengthen our overall partnership.
විනයගරුක සමාජයක් ගොඩනැගිය හැකි එකම නායකයා අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා බව පාර්ලිමේන්තු මන්ත්‍රී එස් එම් මරික්කාර මහතා පවසනවා. කොළොන්නාව එක්සත් ජාතික පක්ෂ ප්‍රධාන කාර්යාලයේ පැවති චන්දපොළ නායකයින් දැනුවත් කිරීමේ හමුවට එක්වීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දක්වමින් ඒ මහතා මේ බව කියා සිටියා. සජිත් ප්‍රේමදාස මහතුමා රණසිංහ ප්‍රේමදාස මහතුමාගේ පුතා හැටියට පටන් අරගෙන ඒ පන්තියත් එක අලුත් පරම්පරාවකුත් එක එන පුද්ගලයෙක්. ඒ නිසා රණසිංහ ප්‍රේමදාස මහතුමාගේ මොඩර්න් වර්ෂන් එක විදිහට තමයි එතුමා එන්නේ. මේ රට විනය අත්‍යවශ්‍යයි. එතකොට නායකයාගෙන් පටන් අරගෙන පල්ලෙහා දක්වා මේ විනය ඕන. එතකොට අපි දේශපාලඥයෝ බලය ගන්න වැඩ කරන්න නම් ජනතාව වෙනුවෙන් මහන්සි වෙන්න නම් නායකයා උදේ 4 ඉඳලා රෑ 12 වෙනකම් වැඩ කරනවා නම් ඇමතිවරු මන්ත්‍රීවරු කොටම තේම වැඩ කරන්න වෙනවා. එතකොට තමයි දිනු රටබ්බට පත් වෙන්නේ. එහෙම නැතු අපි මැලේසියාව ගැන සිංගප්පූරුව ගැන කතා කර කර ඉඳලා වැඩක් නැහැ. මැලේසියාවයි සිංගප්පූරුවයි අපි පහු කරගෙන ගිය හේතුව මොකද්ද? නායකයෙක්ගෙන් පටන් ගත්ත වැඩේ හරියට කරන්න පල්ලෙහාට හැම එක්කලන්ටම කරන්න උනා. අන්න ඒ පරිවර්තනයේ ආරම්භම තමයි නොවැම්බර් මාසේ 17 වෙනිදා උදේට මේ ශ්‍රී ලංකා භූමිය තුල ආරම්භ වෙන්නේ. විනයගරුක කාර්යක්ෂම ජනතාවට ආදරය කරන ජනනායකයෙකු මෙවර ජනාධිපතිවරණය සඳහා ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණෙන් ඉදිරිපත් කර ඇති බව කැබිනට් නොවන අමාත්‍ය සුජීව සේනසිංහ මහතා පවසනවා. ඊයේ කොළඹදී පැවති මාධ්‍ය හමුවකදී ඒ මහතා මේ බව කියා සිටියා. මං අහන්නේ ID හොරෙන් හැදෙනවා නම්, પાස්පෝර්ට් හොරෙන් හැදෙනවා නම්, කූටලේක හැදෙනවා නම්, මිනි මැරෙනවා නම් විශේෂයෙන්ම අපේ මම දැක්ක දවස් 50 ගාන තුල මේ මාධ්‍ය ආයතන කීපයකටම කිව්වා ඔබතුමාලා දාන්න ඕන හෙඩ්ලයින් එක මෙන්න මේක. මෙන්න මේ ආයතන දෙකටම මේ හෙඩ්ලයින් එකෙන් අර වෙන හෙඩ්ලයින් එකක් ගහන්න එපා කියලා ගෝඨාභය රාජපක්ෂ මහත්තයාගේ කෙලිම විධානයක් ආවා. සජිත් ප්‍රේමදාස මහත්තයාට කළු පැල්ලක් නැහැ. එතුමාට තියෙන එතුමාගේ පිටිපස්ස තියෙන වැඩ කිරීම, විනය, ඒ වගේම ජනතාව වෙනුවෙන් තියෙන ආදරය, විශේෂයෙන් පීඩිත ජනතාව වෙනුවෙන් තියෙන ආදරය, ඒ වගේම අකුරට මුදල් බේරලා වැඩ කරලා ජනතාව වෙනුවෙන් සේවය කිරීම තමයි එතුමාගේ පිටිපස්ස තියෙන්නේ. ඉතින් අපිට අවශ්‍ය කරන නීතියට ඉතාමත් ලෙන්ගතු, නීතියට ගරු කරන නායකෙක්. ඉතින් ජනතාව තීන්දු කරන්න ඕනේ මේ නායකයෝන් දෙන්නගෙන් කවුද රටේ ඉදිරි අනාගතයට සුදුසු කියලා. කුරුණෑගල වැවගෙදර ප්‍රදේශයේ හමාගිය දැඩි සුළඟින් ප්‍රදේශයේ නිවාස රැසකට හානි සිදු වුණා. කුරුණෑගල ප්‍රදේශයේට ඊයේ පසුරුවේ ඇදහැලෙනු වර්ෂාවත් සමගයි මෙම අධික් සුළං තත්ත්වය පැවතුනේ. සුළඟත් සමග ගස් කඩා වැටීමේ හේතුවෙන් වැවගෙදර ප්‍රදේශයේ හරහා දිවෙන අධිබලති විදුලි රැහන් පද්ධතියටද හානි සිදු වුණා. නිවාස 9කට පමණ දැඩි අලාභ හානි සිදු වෙති ආකාරයක් දක්නට ලැබුණා. වගා කටයුතුද සම්පූර්ණයෙන්ම විනාශ වී ඇති බවයි ගොවීන් පවසන්නේ. ජාත්‍යන්තර ගුරු දිනය වෙනුවෙන් තමන්ට අයනු ආයනු කියා දුන් 80 දශකයේ ගුරු මාතාවකට උපහාර දැක්වීමට ඇගෙන් අධ්‍යාපනය ලැබූ සිසු සිසුවියන් පිරිසක් කටයුතු කළා. 80 දශකයේ ඉංගිරි මහාවිද්‍යාලයේ සිසු සිසුවියන්ට අධ්‍යාපනය ලබා දුන් KDG රණවීර ගුරු මාතාවයි මෙසේ තම සිසු සිසුවියන්ගෙන් පිදුම් ලැබුවේ. එම ගුරු මාතාව පදිංචි නිවසට පැමිණි සිසු සිසුවියන් ඇයට සියලු ආකාරයෙන් උපහාර දැක්වීමට කටයුතු කළා. ඇයගේ මිලකල නොහැකි සේවය අගයමින් සමරු ඵලකයක් පිළිගැන්වීමටද මෙම සිසු සිසුවියන් කටයුතු කළා. මෙම ගුරු මාතාවගේ ශිෂ්‍යයෙකු වන පූජ්‍ය ඉංගිරිය විපුලසාර හිමියන් එම තිරණිය ප්‍රදානය කිරීමට මූලිකත්වයගෙන කටයුතු කළා. ගුරු මාතාවගේම නිවසට ගොස් දෙවාහාරය පිළියෙල කර ඇයට පිළිගැන්වීමට තරම් මෙම සිසු සිසුවියන් කාරුණික වූයේ ගුරු මව්පියවරුන්ට සමාජයේ නිසි ඇගීම ලබා දිය යුතු බව බොහෝ දිනාට පසක් කරමි. දැන් පුවත් කිහිපයක් ලෝඩින්. කඳාන ශාන්ත සෙබස්තියන් බාලක විදුහලට වසර 100ක් පිරීම නිමිත්තෙන් උත්සවයක් පැවැත්වුණා. ගුරු දිනය, ළමා දිනය සහ පාසල් දිනය සැමරීමටද කටයුතු කෙරුණා. ශ්‍රී ලංකාවේ වතිකානු අපෝස්තලික තානාපති පියරින් වෙන්වොට් අගරදුගුරු හිමිපාණන් මෙහි ප්‍රධාන ආරාධිතයා වශයෙන් සහභාගී වුණා. විදුහලේ නව වෙබ් අඩවිය විවෘත කිරීම, ජුබිලි සංවත්සරයේ ප්‍රකාශයට පත් කිරීම සහ නව දෙමහල් ගොඩනැගිල්ල සඳහා මුල්ගල තැබීමද මෙහිදී සිදු කෙරුණා. විදුහල්පති AR සුදත් හේමන්ත ප්‍රනාන්තු පියතුමා සහ ගුරුවරුන් ඇතුළු පිරිසක් මෙම අවස්ථාවට එක්ව සිටියා. ලෝක ගුරු දිනය සහ ළමා දින සැමරුම් වැඩසටහනක් මුල්ලේරියාව ජාතික ළමා අධ්‍යාපන පදනමේ බෞද්ධ විදුහලේදී පැවැත්වුණා. ජාතික ළමා අධ්‍යාපන පදනමේ අධ්‍යක්ෂ ආචාර්ය පූජ්‍ය බඳගිරියේ සෝමවංශ හිමියන්ගේ අනුශාසනා පරිදි මෙය සංවිධානය කර තිබුණේ. ගුරුවරුන් සහ දරුවන් වෙනුවෙන් තිළිණ ප්‍රදානය කෙරුණා. සිසුන්ගේ අලංකාර නර්තන ප්‍රසංගයක්ද පැවැත්වුණා.
ශ්‍රී ලංකා යුද හමුදාවේ 70 වන සංවත්සරයේ වෙනුවෙන් කිරිවිහෙර පුදුබිමේදී ආගමික වැඩසටහනක් පැවැත්ුණා. ඒ යුද හමුදාපති ශවෙන්ද්‍ර සිල්වා මහතාගේ ප්‍රධානත්වයෙන් හමුදා දජවලට සෙත්පැතීමේ ආශිර්වාද පූජාවක්ද සිදු කෙරුණා. මහරගම පමුණුව කනිෂ්ඨ විද්‍යාලයේ සමාදින සැමරුම පසුගියදා පැවැත්ුණා. ජාතික ඉදිරි කිරීමේ බැංකුවයි මේ සඳහා අනුග්‍රහකත්වය දැක්වුවේ. පමුණුව පිපෙන කුසුම් ළමා නිවාසයේ දරුදරියන් වෙනුවෙන් මෙය සංවිධානය කර තිබුණා. පාසල් දරුවන් වෙනුවෙන් නිලැඳුම් හා පොත්පත් බෙදා දීමටද කටයුතු කෙරුණා. ජාතික විද්‍යාපදනව සංවිධානය කළ සම්මන්ත්‍රණයක් කොළඹදී පැවැත්ුණා. විද්‍යා හා තාක්ෂණ සංවර්ධනයේ සමාජ හා සංස්කෘතික පසුබිම පිළිබඳවයි මෙහිදී සාකච්ඡා කෙරුණේ. ජාතික විද්‍යාපදනවේ අධ්‍යක්ෂ මහාචාර්ය ආනන්ද ජයවර්ධන සභාපති ආර්.එම්. මුබාරක් යන මහතුරුන්තුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. ජාතික ජනබලවේගයේ සංවිධානය කළ ජන හමුවක් හංවැල්ලේදී පැවැත්ුණා. ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික වසන්ත සම්බරසිංහ මහතා ඇතුළු පිරිසක් මේ සඳහා එක්ව සිටියා. කොළඹ නෙක්ස්ට් විශ්වවිද්‍යාලයේ උපාධි ප්‍රදාන උත්සවය පසුගියදා පැවැත්ුණා. උපාධි සහ පශ්චාත් උපාධි ලාභීන් 240 දෙනෙකු සඳහා මෙහිදී සහතික පිරිනැමුණා. නෙක්ස්ට් සභාපති ඩස්ටි අලහකෝන් මහතා ඇතුළු පිරිසක් මේ අවස්ථාවට එක්ව සිටියා. ඒ සමගින් ITN දිවා පුවත් අවසන් වෙනවා. ඔබට සුබ දවසක්. www.itnnews.lk